ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම පෙරේදා සිකුරාදා හවස අපේ පාර්ලිමේන්තු අවසාන කතාව තිබ විශේයෙන්ම නීතිය හා සාමය අමාත්‍යාංශයත් ඒවාගේම ආරක්ෂක ව්‍යශේෂයත් ඒවා සාකච්ඡාවවෙෙද්දිී අවසාන කතාව තිබුණ මනුෂණ නානයකාාර මන්ත්‍රීතුමාට. ඒ කතාව කරනකොට අපිට පෙවුණදේ තමයි හිතා මතාම කතානා එකතුමා ඕගේ කාලය අඩුකර. ඒක පැහැදිලුවම පාර්ලිමේන්තුවේ එදා අවසාන කතාාවල් යනකොට කාලේ මදිහින්ද කතානායකතුමා කාලේ දීර්ග කරා. කාර්ගය දීර්ග කරානං අනිවාර්යෙන්ම ඒ ඒ දීර්ග කරායෙන් පස්සේ ඉන්න කතිකයන්ට තමන්ගේ සම්පූර්ණම වෙලාව ලබා දෙන්න ඕන කතා කරන්න. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මෙච්චරකල් ඒ සම්ප්‍රදාය තමයි කවුරු බලය හිටියත් කවුරු කතානායක වෙලා හිටියත් ගිය ඒ සම්ප්‍රදාය. මු මේ කතානායකතුමා පැහැදිලිුවවම ආණ්ඩු පපක්ෂය සංගිදාායකතුමාගේ උපදෙස් පරදි. ඒ කතාව නැවත්තුවා. ඒ කතාව නැවත්වීමත්ය කාලය අඩු කලා. ඒ අඩුකිරීමත් එක්කම ඇතිවෙච්ච නොසන්සුන් තාවේදී. අපි දැක්ක ආණ්ඩු පක්ෂය ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරු හිටපු ඇමතිවරු විශාල ප්‍රමාණයක් සභාගැබ මැදට ඇවිල්ල. ඒවිතරක්ට මේ අපි හිටපුවිිපක්ෂය පැත්තටත් ඇවෙල්ලා. යම්යම් ආකාරයේ ර්ජනාත්ම ක ලෙස ඇසිරමින් පහරදීමමලට පවා උත්සහ කර.ඒවගේම ඒ සිද්ධිය එදා අවසාන වනාට පස්සේ. ඊයේ දවසේ නැවත වතාවක් මන්ත්‍රීතුමා කතායෙන් පස්සේ. මන්ත්‍රීතුමාට සභාගැමෙන් එලියේ පහරදීමට යම් පිරිසක් රැඳී හිටියයි කියන එක. අපිට ඉස්්වාසවන්ත ආරංචි මාර්ග විතරක්නෙමෙයි ඔවුන් ඒ ආණ්ඩු පක්ෂය පැත්තේන්නම් විපක්ෂයේ තිබෙන පැත්තට ඇවිල් පහළුවක් විස්සක් වගේ රැඳී හිටියා තුමායි ියට එනක්. ති මේක තුළ ප්‍ර ප්‍රධානම දේ තමයි අපිට පේනදේ තමයි, පාර්ලිමේන්තුවේ ප්‍රජාධන්ත්‍රවාදයක්ත්, පාර්ලිමේන්තු ප්‍රජාධන්ත්‍රවාදේ ගැනත් අපිට ඉතාම බලපතර සැකයක් අද වෙනකොට මතු වෙලා තිබෙනවා. දැන් මේ කතානායක තුමාගේ පක්ෂග්‍රාහි ක්‍රියාව උඩ අද අපවිුද්ධ පක්ෂය ඉන්න කතිකයන්ට, ඒගේම විරුද්ද පක්ෂෙන් මන්ත්‍රියෝරුන්ට පාර්ලිමේන්තුව තුළ තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට තිබෙන අවකාශය. අද වෙනකොට මේ තිබෙන හැසීම් රටාව බලන්නකොට අපිට ඒකෙ තිබෙන අවශය අපිට අඩු වීගෙන යනවා. මොකද පර්ලිමේන්තුව තුළ අපිට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය අයිතියවුට අපි ආණ්ඩුවේ වැරදි පෙන්නලද දෙනවා නිසාක්කත රක්්නමේ ආණ්ඩුව අපි විවේචනය කිරීම තුළ. අද මේ ඉන්න සමහර මන්ත්‍රියෝරුන්ගේ ඇය දඩබ්බරහා ඉතාම මැර මන්ත්‍රීවරු හැටියට ඔවුන් ක්‍රියාකිරීමට උත්සාහ දරීම තුළ විපක්ෂය ඉන්න මන්ත්‍ර ඔවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාද අයිතිය ඔවන් යටපත් කරන ආකාරයක් මේතුළින් අපිට පේනවා. මේක තුළ අපි හැමදාම දැක්ක දේතමයි දෙදස් දහනමයට පහලවයි දහන මේ අතර කාලයතුළත් මේවිවන් වික්ෂය ඉන්න කොත් අප දක් විදියන තම ඔවන් ඇැසිරුණ. අපිදක පාලිමේතුට මිරිස්කුඩුගෙනවා පාලිමේතුට මිරිස්කුඩ ගෙනල්ල මිස්කුඩ ලින් පරල්ලක ල්ළඟට අපිදැක්ක විශේෂයෙන්ම පාර්ලමේන්තු කතානාකිකි පුතුුව පෙරල්ල දැම්ම ඒකිතිබුණෝ. බාන්්ෝල්ට අලාභානිකර ඒ සියලු දෙේවල් අපි දැක්ක දෙදදාස් පාලවේ දහතන් දහනේ කාලයතුල්ද උන්ගේ ක්‍රියා කරන ආකාරය ගැන අපි තියෙන දත් හැතියන ප්‍ර්ය තමයි මේක මේ පොදුධාන පෙරමුණේ දේශපාලන සංස්කෘතියද කියලා අපිට අහන්න සිද්ධ වෙන. පොදුජන පෙරමුණේ සංස්කෘතියද මේක. ජනාධිපතිතුමාක් වේ නීතිකරුග රටක්හදනවයි කියලා මේ පිරිසතිය ගෙන. පාර්මෙන්න්තු න්ත්‍රියෝරු හැටියටවත් ඇමතිවරු හැටියටවත් පාර්ලිමේ තුලවත් ඔෝන්ට හැසිරෙන්න්න දන්නේ නැත් ර්ලිේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කරගන්න බැරිනං. පාර්රිිනාමේන්තුවය ඇතිබෙන නීතිරීතිවල්ලට ස්ථාාවර නියෝගවලට අනත වෙන්න බැරිනම්. තින් ජනාධපතිතුමා මොකද මේ කණ කරන කතාව නීතිකරු සමාජයක් හදන්න ෑන්නේ. කොහෙද නීතිකරු සමාජයක් අදන්. ජනාධිපතිතුමාට හන්දේ තමයි හදන්න පුළන්වෙන්නේ නීතිකරු සමාජයක් මේ මහපුළුවෙනම් මේ කට්ට ඒතියාගෙන ම් නීතිකරු සමහජයක්රං හදන්න බෑ. මොකද අපිට දිගටම පාර්ලිමේන්තු ඔුන්ගේ ක්‍රියා කලාපය තුළ අපිට පේනවා. ති ඒහිද්‍ර විශේෂයෙන්ම අද. මේරටේ ජනතාවට ඔවුන් කරන ක්‍රාමාර්ගවඩ පොහොරනෑ අප ඇමතුමාකෝගේ දවසෙන් දවස බඩුමිල වැඩියනවා දැන් ගෑස්නෑ විදුලියනෑ වතුරනෑ. අද මේරටේ ජනතාව ඉතාම මානසික වත්තයෙන් විතරක්න මේ දරිද්‍රතාව පැත්තෙන් ුත් අද යටත් වෙලායින්න. අද යට වෙලාඉන්න. අද රයිටේ ජනතාවට හෙට දවස ගැන හිතාගන්න බැරිවි තත්වයක රට පත්වෙලා ඉන්න. හෙට මොකක්වෙයි දෙ කියලා අපිට කියන්න බෑ විදුලිය ැතිවුණා විදුලිය ැතිවවෙච්චකම වතුර නැතිවුණා ඊට කලින් ගෑස් නැතිව වුණා බඩු මිලහිහළගියා හල් මිලෙහිහෙළගිය හැම එකක්මද මිනිස්සුන්ට දරාගන්න බෑ. ඒ දරාගන්න බැරිහින්ද අද මන්ත්‍රීියරුන්ට ආණඩ පක්ෂය මන්ත්‍රියරුන්ට ගමට යන්න බැරි ප්‍රශ්නය ඇතිබෙනවා. පර බැහල එන්න බැරි ප්‍රශ්න ඇතිබෙන. ඔවන්ට අද එලිපිට යන්න බැරි ප්‍රශ්න ඇතියෙනවා. අන්න ඒහින්ද ඔවුන් බලනවා. පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ මැරබලය පාවිච්චි කරලා ඔවුන්ගේ තිබෙන ඔය දඩබබරගති පාවිච්චි කරලා මේ පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ හඬ ජනතාවගේ ගැටලු ජනතාවගේ පීරණය පාර්ලිමේන්තුවට ගෙනේම නවත් අන්න තයි ඔ න් පක්ෂ මත්‍රී වරුන්ගේ ඔය ක්‍රියාදාමය තුළ ගැබ්ෙලාතියනෙ කියනක බි මදක් කරන්න කැති ක මෝක තු ගැබලාතී අද ගොලට පරබැෑල යන්න පුුවන් ඇද ුපමාකටේ එකට න්නපුුව අදඒගොලන්ට ආර්ථික මධ්‍යස්ථානයකට යන්න පුළුවන්ද. අද යන්න බෑහ. හද මේීන් රටේජ ප්‍රශ්නත්තෙක් අද දියෙගොල්ලන්ට ගමට යනයි කියනෙ කද හිතාගන්නත් බෑ. හද එහින්ද එකක් ඒගුොලන්ට ගමට යන්න බෑ නිපත්තේෙන් පාලිමේන්තුවට ඇල්ලා. අපි පෑගානයක අපි හඬනගනයක ජනතාවගේ විරෝධය අපි පාර්ලිමේන්තුට ගනයකට අද ගොල්ලන්නට මූනදීගන්න බෑ ඒ මූුණද ගන්න බැරිහින්ද තමයි. අදඔවන් උත්සාහ කරනවා. ඔුන්ගේ තිබෙන ඒ බෞතරය පාවිච්චි කරලා බෞතරය හරහා ඔවුන්ගේ මර්ධනකාරියයා ඔවුන්ගේ මැරබලේ පාවිච්චි කරලා විපක්ෂය ඉන්න මන්ත්‍රියෝරුන්ගේ කටවල් වහන්න පුළුවන්ද කියලා. එයින්ද අපි කතානායකතුමාට කියවා. තමුන් වහන්සේ මේ පාර්ලිමේන්තු්‍ර කතානාකවරයා මුන්නාන්ේට ආ්ඩු පක්ෂ මන්ත්‍රීවරෙක් නෙයි මුන් ාන්සේ ආන්ඩු පක්ෂ නියෝජනය කරන්න පුළුවන් නමුත් කතානායක පපුට වාඩි වුනාට පස්සේ. තමුන්නාන්සේ ස්වාධීනව මේ පාරිිමින්තුූ හසර වන්නඕන. ඒ හසිරවීමේ වගකීම තියෙන්නේ කතානාකවරයට අපිේතුමාටකේවා. ක් ග්‍රායි වෙන්නෙ නැතුව පාර්ලිමේන්තු සම්ප්‍රදාාය ආරක්ෂා කරමින්, පාර්ිමේන්තු ගෞඩවේ ආරක්ෂාරමින් ස්වාදීනවාව වැඩ කරන්න කියේලාපි කතා නායකුතුමාට කියන්න කැමැති. ඒවගේම තමයි. එතුමාට වග කියීමතියනවා පාර්ලිමේන්තු මන්ත්‍රී ඔරුන්ගේ ආරක්ෂාවතවුරු කරන්න. ඒතුමා කරන්න ඕනේ එදපිසිකුරාදැයියේ ඒතුමාට පේ දාපිකිකව ේග තමයි අපේ ආරක්ෂාව තවුරු කරන්න. ොකද පාර්ලිමේන්තුය තුළ ඒ සබා සංකීරණය තුළ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ මන්ත්‍රීවරුන්ට යන් තර්ජනාත්මකව යම් පන්තාවමන්ත්‍රීවරු පිරිසක් තමන්ට තර්ජනය එල්ල කරන්න එනවනම් පහර දෙන්න එනවානම්. ඒක පතානාගවරගේ වගකීම තමයි පාර්ිමේන්තු සංකීර්ණය තුළ ඒ පාලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තවරුරන එක. තුමාට අපි කියේවාඒ ආරක්ෂාවතවරු කරන්න. නෙවස් රපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තා කරණය. Multilac, color the world Sri Lankan.